කපල කාලයක් කියලා වචනයක් තියෙනකොට ඒකේ තියෙනවා යමක් පල්දි අන්න එක තමයි සමනන්තරේ කියන්නේ. සමනන්තේ සම අන් අන්තරය. නෑ අපි විසින් කරපු යමක් ඇත්නම් ඒක විභාගයට ඇදලා ඉන්න. ඊට සමාන පරිසරයක් ගොඩ නැගී ඉන්නේ. ඒක ගොඩ නැගින්න ඕනේ කොහොම හරි. මෙන්න මේ ගොඩ නැගින පරිසරය තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාව තුලින්. ඒකට ගැළපෙන කාල පරාසයකින් ඒ රටාව පෙන්ලා තියෙන්නේ. මෙන්න මේ කාලේ මේ දසාව වෙනවා, ඒ කාලේ ඉන්නේ මේ දසාව ආදි වශයෙන් විග්‍රහ කරලා යනවා. ඉතින් මේ වගේ දසා ක්‍රමයක් පෙන්ලා තියෙනවා. දැන් අපල සපල මේ දෙකටම එන කාල 10ක් තියෙනවා. ආපු කාල 10ක් නිතා. 10ක් ආපු වෙන දස ආව දසාව. දසයක් එන හැටි තමයි දසාව. දස කුසල කර්මයක් කර්මපතයක් කරගුහම ඒ 10 ආව හැටි දැක ඉරිසිවල 10 ආවේ මෙන්න මේ කාලවල මෙන්න මේ පරිසරයටයි කියලා. ඒ පටන් ගත්ත තැන් පටන් 10 ආව හැටියට කාල 10 බෙදුවා. බෙදලා ඉවරලා එනවා මෙන්න මේ කාලේ මෙන්න මේ 10න් ආපු ආව හැටියට එනවා. 10 ආව හැටියට දස ආව බෙදුවා. එතන දස ආව දස ආව. දස පුණ්‍ය ක්‍රියා වලින් 10 එන කාලේ ඒකත් ඉන්නේ හොඳ පැත්ත. දස අකුසලයෙන් ඉන්නේ නරක පැත්ත. ඒක දෙකේ ඉන්නේ 10 10. එහෙනම් ওই දෙකේම දැන් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන්. නරක පැත්තට දසාව. ප්‍රාණඝාත දසය. දසෙන් එක. අබේදානිය දෙන්න පුළුවන්. ඒ 10 ප්‍රාණඝාතයේ මුල් කරගත්ත එකේ හොඳ පැත්ත. ආ ප්‍රාණඝාතයේ මුල් කරගෙන ඉන්නව හිංගි හිංසායන යම් කාලයක් ඇද්ද? ඒ 10ෙන් ඒක ආපු කාලේ කියනවා ඒ දසාව. දසෙන් ආපු. ওই ආපු කාලේදී අපි කරලා තිබෙන හොඳක් හෝ නරකක් නෑ. දසාව හොඳයි දසාව නරකයි කියලා කියන්නේ ඒක ක්‍රමයක. නේද? සියලු දසාවන් සියලු අයට නරක හැටියට පෙන්ලානේ. සමහර කාලයක් එකිනෙක ගහ පිහිටීමනෝ හොඳයි. තෙනසුරුගේ දසාව කියනවා. තෙනසුරු දසාව නරකයි කියලා. නෝ තෙනසුරු දසාව හොඳ හිටපු කෙනාට කෙලවරක් නැතුව හම්බ වෙනවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ හෙනේට හුරු වෙන නේද අනු විනාශයට හරියදු කරන ඒ කොටස ආපුහම අනේ ප්‍රාණඝාත දසාවක් ආවා. ඒ 10න් එකක් එනකොට ඒ විනාශයේ හුරු වෙන පැත වලක්කලා දීපු කට්ටියගේ කතෙන්නේ ඒක හොඳ පැත්ත. දැන් යන්නේ මාර්ග බාධක මැද්දේ මාර්ග බාධක වලි වලක්කලා දීලා හොඳ පැත්තක් ලබා දෙනවා. අනේ දෙරසුරුගේ හොඳ කාලේ. එහෙම නැත්නම් කරලා දෙන්නේ මාර්ග බාධක නම් දීලා තිබුණේ. ඒ කාලේදී අපි දෙනවා නරක පැත්ත. ඔය හැම එකකම ස්වභාවය ඒකයි. උදා දරුවා බොහොම චාරිත්‍රවත්ව සුචරිත්‍රවත්ව හදන්න පිළිසක් උනන්දු වෙනවා. පුරා දරුවා දුසිරිතර ලක් කරන්න කට්ටියක් උදා උනන්දු වෙනවා. දැන් බුදු කියන්නේ පොඩි කાય කාලේ. පොඩි අයට ආධාර උපකාර කරපු කාලේ ස්වභාවය. පොඩි කෙනා හරි හම්බ කරගන්න බෑ. කන්න බොන්න දෙන්න ඕනේ. අපපස්ථාන කරන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය නිදී හඩතුරු කරනවා එක්කෙනි. ඒ පොඩි එකාගේ දුර්වල අවස්ථාව වල ඔගෙන් අයිතු ප්‍රයෝජන අරගෙන දුචරිතයට පොළව වෙනවා තව කෙනෙක්. මේ පොඩි එකෙකුට කරු වැඩ සහ හැවර දෙක. මේ පොඩි එකා කිහිමි දසාව තමයි බුද දසාව. මේ බුදගේ කාලේ ආපුහම අර දුචරිත කරව පාප කර්ම කරපු කෙනට ඒ කාලේ ආවොත් ඔහුට හිතෙන්නේ බුදගේ නරක කාලය ලැබුවා. හැම එකක්ම කරදර වෙනවා. අර සුචරිත කරව යහපත් කරපු ගුණයක් එහෙම ආවනම් ඒ කාලේදී ඔහුට බුද දසාව යහපත් වෙනවා. ගහ පිහිටීම යහපත් වෙහිලා තියෙනවා. ඉතින් ඒකෙන් පේනනවා මෙන්න මේ කාලේ හොඳයි මේ කාලේ නරකයි. මෙයාට මේ බුද දසාව නරක කාලයක් වෙනවා. මොකද මෙන්න මේ ගහ පිහිටීම අනුව පිහිලා තියෙන්නේ. බුදු පිළිලා බුදරායිති ශේත්‍රයේ මෙන්න මෙතනයි පිළිලා තියෙන්නේ. ඒක 6 වෙන්. ඉතින් ඔයගෙ ඉතින් එකට පේන්නනවා. 8 වෙන්. ඉතින් ඔයගෙ නරක ඒවා එක්තරා ශාස්ත්‍රයක්. ඉතින් මොකද ලෝකයේ අතමුලක් වේ දකින්න ඉරිසිවරුන්ට පුළුවන්. විපාකයේ පළ දෙන්නේ මේ ලෝකයේ තුල නෙවෙයි. මේ ලෝක ක්‍රියාකාරීත්වයේ බෙදලා තිබිච්ච ආකාරයේට බෙදලා. මෙන්න මේ ආකාර කර්මයක් කළොත් මේ විපාක වශයෙන් මේ ලෝකේ මේ තත්ත්වෙට එන්නේ මෙහිම කර්මයක් කරගොහමයි. අනේ කර්ම හේතුඵල දැකපු ක්‍රමයක්. ලෞකික පටිච්චසමුපාද ක්‍රමයක් දැකලා තමයි ඒ ඉරිසිවරුත් ඕක වෙදිවි. ලෝකෝත්තර අංගම පරිත්‍යාගපාදී හරියට විග්‍රහ කළේ ලෝකෝත්තර බුදු දානහන් වහන්සේ. මේ පරිත්‍යාගපාදී පෙන්නපු කාරණා 12ම තමයි අපිට ලග්නේ ධනස්ථානේ එකින් එකට කියන ඔය රවුම් වෙන්නේ ඒත් ඔය ටිකමයි. වික්‍රමස්ථානේ, අයස්ථානේ, ඉතින් ඔය ආදී වශයෙන් එකින් එක පෙන්නගිනාම පුත්‍රස්ථානේ, රෝගස්ථානේ, කුතුම්බගස්ථානේ, මාර්ගස්ථානේ. ඒකත් හේතුඵල ධර්මමයි පෙන්නලා තියෙන්නේ ලෞකික වශයෙන් කොච්චර වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ ලෝකේ 15 වෙනි දේශනාවේ පරිත්‍ථ සමුපාද කියන වචනේ තිබුණා. ওই වචනේ ලෞකික අර්ථයක් තිබුණා.
මේක ගැඹුරු වෙන්නලා බුදුරජාණන් වහන්සේ පින්නේ ඕක නෙමෙයි උඩට ගැඹුරු අර්ථයක් ඕකේ තියෙනවා. ඕක මේ සසර දුක ඉන්නේ ඉන්නේ මෙන්න මෙහෙමයි. සසර නිදහස් කරන්න යන්නේ මෙන්න මෙහෙමයි. ඕක ලෞකික වශයෙන් දුකට හේතුව මේකයි ලෞකික වශයෙන් දුක නිදහස් වෙන්නේ මෙහෙමයි කියන එක තමයි ලෞකික වශයෙන් දුක පරිත සම්පාද. අවිද්‍යාපත්‍ය කියන එකේ තමයි නවිත ආවෙ. අපි අවිද්‍යාව කියලා ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ සසර ගමන කෙලවර කිරීමයි මේ මේ විද්‍යාව කියලා දැක්කේ නැහැ. ඒගොල්ලෝ අවිද්‍යාව හැටියට දැක්කේ පව්. විද්‍යාව හැටියට දැක්කේ පින්. පින් පව් දෙක මුල් කරගෙන තමයි ලෝකේ පරිත්‍යාගපාලියගේ කාලය ආවේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ ඒගොල්ලෝ අරගත්තේ. පව් කරන අයට පාප සංඛාර වෙනවා. ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ මත. අවිද්‍යාපත්‍ය සංඛාරා විග්‍රහ කරන්න කියලා තත්ත කතම අවිද්‍යාපත්‍ය සංඛාරා පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනිඤ්ඤාපි සංඛාරා අවිද්‍යාපත්‍ය අයන් උච්චති. අවිද්‍යාපත්‍ය සංඛාරක ධර්මයේ විග්‍රහ කළේ ඉතාල ගැඹුරට බහැලා. එතින්ද ඒගොල්ලෝ අර සංඛාරුනි පුඤ්ඤ සංඛාර හැටියට ගත්තේවා. අවිද්‍යාවේ කොටස හැටියට දැම්ම බෞද්ධය තාත්තේ දැනගෙන. බුදලමූල පත්‍ය සංඛාරක නිවන් මාර්ගයට හේතු වෙනවා වැඩි පිළ වෙන් කළා. මේක ගැඹුරට පරිත්‍යාගපාද විග්‍රහ කිරීමෙන් ලැබිය දෙයක්. මේ ලෞකික පරිත්‍යාගපාද විග්‍රහ චක්‍රය තමයි මේ තියෙන්නේ මේ අකේන්ද්‍රයේකින්. කේ කියන වචනයෙන් පෙන්නන්නේ ක්ෂය වෙලා යන. ඒ වගේම පහත් බාරපත් වෙන. අන් කියන්නේ ආහාරය. දර කියන්නේ දරනවා. කේ අන් දර කියන්නේ පහත් බාරපත් වෙන ආහාරයේ දරව හැදී. මේ පහත් බාරපත් වෙන්නේ සසර ගමන් කරන තාක්කල් පුද්ගලයා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගමන් කරන්නේ පහත් දැන. කේ දැන. කේ අන් තමයි භාවිතා කරන්නේ. ඒක තමයි දැනෙන්නේ. මේ කේ අන් දරාගෙන ඉන්න තාක්කල් කේන්දරින් බේරෙන්න බැහැ. සසර සැරිසරන සියලු සත්ත්වෙටම කේන්දරයක් තියෙනවා. ආධාරිය කේන්දරේ පුච්චන්න ඕනේ. නිවන් දකින්න. ඒ කියන්නේ කොල කැල්ල පුච්චලා හරියන්නේ නැහැ. ලෝභේ, ද්වේෂේ, මෝහයේ කියන සසර ගමනට හේතු වෙන රාග, දේශ, මෝහ කියන පහත් ආහාරය. දරන්නේ නැතුව ඉවත් කරව දාත. දවා හැරව දාත. රෝගේ කේන්දරේ විචුල. එදාට නිවන් දැක්කා. හරි හත් වෙලවත් වල. හරි හතුන් වහන්සේ නියම විදිහට කේන්දරේ පුච්චවගේ. කොල කැලි පිටිවර කවදාවත් නිවන් දකින්න බැ සම්මාදෘෂ්ටික වෙන්නත්. කේන්දරේ පුච්චන එක සම්මාදෘෂ්ටිකයි. හැබැයි කොල කැලි පුච්චන එක නෙමෙයි. සසර පැවැත්මට හේතු වෙන කාට ගන්නේන රාග දේශ මොහ කියන ආහාරයේ දරනවා. අන්නේ ආහාරයේ දරන එක පුච්චලා හැරියන කෙනාට නියම විදිහට කේන්දරේ විචේන. අන්නේ කේන්දරේ පුච්චගත්තොත් අරිහත් වෙනපත් වෙනවා. සම්මාදෘෂ්ටිකක් වෙනවා පුච්චන්න පටන් ගත්තාම පටන් පුච්චලා කියලා ගන්නට පස්සේ අරිහත්. ආයි සසර ගමන ඉවරයි. කේන්දරේ ඉවරයි. කේන්දරේ වෙනවා උපතේ ඉවරයි. ඔබට තියෙන හැම කරම කේන්දරයක් ඇති. කොලියක ලිව්වා නැත ඔහුගේ කේන්දරයක් තියෙනවා. ඒ ඔබට උදව් හොඳ ලස්සන නිරුක්ති වලින් දකින්න ඕනේ. ඔක යථාර්ථය තෝරා ගන්න ඕනේ. දැන් ඒත් ඒකම තමයි එන්නේ. දැන් හඳ දැන් හඳහන කියන වචනේ පෙන්වන්නේ. අපි විසින් හන හේවත් විනාශයට හේතු වෙන දේද අපි හදහද ආවේ. හැඳිරගෙන ආවේ. හඳහන ඒත් කලේ ඔබ වදනේ කොයි එක නිරුක්ති එකක්ද නිරුක්තිය බලනකොට අර්ථය එකක් එනවා හඳ කියන්නේ විනාද ඉතින් හඳ කියන වචන කියන්නේ හා අඳ හන අඳ බවින් හා වුණා නම් හන හේවත් විනාදේ ඒ තාකල් හඳහනක් තියෙනවා මේ හඳහන පිටුවා ලෝභය අඳයි ද්වේෂය අඳයි මෝහය අඳයි කුච්චල ඉවර කරලා දාන හඳහන පිටු. ලගින දැන් මේ කොහෙද ලැග්ගේ මෙච්චර කල්? ලැග්ගේ යම් තැනකද ලග්නේ ඒක. පෙර භවයේ මරණාසන්න වෙනකොට කොහෙද ලැග ළඟ හිටියේ? ලැගපු දෙයට අනුකූලව ලැගපු දෙයට ලග්නේ කරගෙන ඉදින් උපදිනවා. ඒක ලග්නේ නා උපදිනවා. ලගින දැන්. ඉතින් යා උපන් වෙලාවේදී ඒක අගින බලපුවාම ඉස්සරහා උපන් කොටුව බලපුවාම ඒකේ යම් ගහචාරයක ලක්ෂණයක් පිළිලා තිබුණාද? එයා läගලා තින්නේ බඳු ගති ලක්ෂණේ. ඒ ගති ලක්ෂණේ මොනවද ග්‍රහණය කරලා තියෙන්නේ? ග්‍රහණය කරගුවා තියෙනවා. ඒක නම් පිටු ග්‍රහයක්. ග්‍රහයගෙන් බලා ගන්නවා එදා ග්‍රහණය කරගෙන ඉඳිපේ. යමක් ග්‍රහණය කරන්නේ යම් ස්වභාවයක läගලා හිටියන. ඒ ස්වභාවය ඔතන පේනවා. ඔව්. ලග්නේ තහ ග්‍රහය. දැන් ඒ දාලා තියෙන එකට පෙන්ලා තින්නේ ලෝකෙට විතර හැඩතලයක්. දැන් යම්කිසි ග්‍රහ වලල්ලා තියෙනවා නම් ග්‍රහ චක්‍රය පිළිගුවාම ග්‍රහ චාරයේ දිහා බලනකොට ඒකෙන් දැర్శණය වුණා යම්කිසි සතෙක්ගේ රූපාකාරයක්. ඒ රූපාකාරයේ බේලාගියේ ගති ලක්ෂණය තියෙන නිසා. දැන් මකර කියන වදනේ දැන් ආදාරගත්ත අපි දකින්න ඇති සතෙක් නේ කියන්නේ. අපි දැක්කේ නැද සතු නෑ කියන්නේ කොහොමද? ඔය කියන්නේ. එක එක කාලවල එක එක ජාති සතු විතර තියෙනවා.
මේ සතුන්ගේ ගති ලක්ෂණ. ඒ ලැග පිටන නම් ඒ කියන්නේ සාසිය තියෙනවා. සා කියන්නේ හැරිසරන. ආසිය කියන්නේ ආශ්‍රය කරමුද? අපි හැරිසරමින් කොහෙද ආශ්‍රය කළේ? ඒක තමයි රාසිය. මේ ලග්න රාසිය. සා ආසි රාසිය. හැරිසරීමේ සදා ඇතුළට ගත්තේ රාසිය. ලැග්ගේ ඉතන නම් ඒක ලග්නේ වෙනවා. නොයේ කාසිය වල අපි හැරිසරනවා. ඔකේ එකක ලගිනවා. ඒකම සම්පූර්ණ සංඛාර විග්‍රහයක් ඔය තියෙන. ඒකයි. අවිජ්ජාපත්‍ය සංඛාරා කියන එක තමයි අපි ගැස් කරගත දෙන රාසිය. අනික තමයි ලැග්ග දෙන. ඒක තමයි ලග්නේ වෙන්නේ. මේ ලග්නේ දකින්න පුළුවන් පෙරභවයේ කෙබඳු සංඛාරයක් ගොඩනගලාද මෙනි ගාවේ. හරියට කියන දේ හදා ගන්න පුළුවන් නම් දැනගත්ත හැකි පෙරභවයේ කොල්ල තියෙන වැඩ පිළිවෙල. මෙන්න මෙහිම එකක් වෙලා තමයි මෙන්න මෙහි ග්‍රහණය කර ගත උන් ගති ලක්ෂණ නිසා තමයි මෙතෙන්ට ආවේ. මොකද හරි ගැඹුරු විග්‍රහ ලෞකික විග්‍රහ. ඔය නිවන් දකින්න අවශ්‍යව නෙමෙයි. නමුත් මේවා තේරුම් ගන්න වැදගත්කමක් තියෙනවා මේ බුදුදහම කියන්නේ. නිවන් දකින්නම තියෙන එකක් නෙමෙයි සියලුම ලෞකික ලෝකෝත්තර සියලු ප්‍රශ්න විසඳපු එකක්. පටිච්චසමුප්පාදය කියන්නේ. අර සම්පූර්ණයි. දැන් මේ ලෝකේ පවතින ආයත දුකක් ඇද්ද දුකේ හේතුවක් ඇද්ද නැති කිරීමක් ඇද්ද නැති කරන මගක් ඇද්ද ලෞකික වශයෙන් ඒකත් ඔගේ තියෙනවා. ලෝකෝත්තර වශයෙන් සදාහරම දුකක් අඳුරගත යුතුද ඒ දුක. ඒ දුකේ හේතුව සදාහරම දුකෙන් නිදහස් වීම. සදාහරම දුකෙන් නිදහස් වෙන මාර්ගය ඒකත් ඔගේ තියෙනවා. ඒ බාහනා දෙකම පරිත්‍යාගපාදෙ තියෙනවා. මේ පරිත්‍යාගපාදෙන් තෝරගත්තහම මේ මුළු ලෝකෙම ජීවත් වෙලා ඉන්න කෙනාට ලෞකික අභිවෘද්ධියක්. ඒ වගේම මල මෙතෙන්දී නිවන. ඒ වගේම මේ දෙක අතර තිබෙනා වූ යම්කිසි සුගතියක් ඇතන සුගතියට යන හැටි දෙදෙන පවත්වන හැටි. මේ සියල්ල පිළිබඳව ප්‍රශ්න වලට උත්තර දෙක ඔක්කොම දෙනවා පරිත්‍යාගපාදෙ. තෝරා ගන්න දෙයක්ම නැහැ තියෙන්නේ. ඔයින් අහ කරපු ධර්මයක් කතා කරන්න දෙයක් විද්‍යාවක් ලෝකේ නැහැ. ලෝකේ සෑම විද්‍යාවක්ම පරිත්‍යාගපාදෙ තුනේ කතා කරලා තියෙනවා. අර එන්නේ මහා සාගරේ වෙන්නේ පරිත්‍යාගපාදෙ කිව්වේ ඒකයි. නුවණ මට්ටමට තමයි පරිත්‍යාගපාදෙන් ඔබ වටහා ගන්න පුළුවන්. ඒක ගයි ඥාන මට්ටම. මේ මුල හදාගත්ත හැටි පේන හරිය පේනවා. ඔව් ඒක ලෞකික වශයෙන් පිරිසුදු භාවය දැක්කා ලෝකෝත්තර පවිත්‍ර භාවය ඒ දැක්කේ ලෞකික පැවැත්ම අරයි යනකොට ලෝක සත්‍යය ගෙනියන ක්‍රමයක් තියෙනවා දැන් ලෝක සත්‍යය මේ ලෝක පරිශ්‍රණය කරනකොට කාග දේශ මොහසාගත පරිශ්‍රණයක ඉදිරියයි දැන් මේ ලක්ෂණ තියෙනවා එක එක සතාගේ ස්වභාවයෙන් මේ ලෝක සත්‍යය සැරිසරන ක්‍රියාකලාපයේ ගෙනියන ක්‍රමයක් දැන් මේෂ රාශිය කියලා අපි එකක් කියන. ඔහු ඇතුළු කරලා තියෙන්නේ. එළු වගේ වැඩ පිළිවෙල. මොකද ඔහුගේ ස්වභාවය හැමතැනම ඕනම කර්කස දෙනක ඕනම දෙනක යන්න පුළුවන්. ගිහිල්ලා පළදාව කොළදාව කඩාගෙන කනවා. මේ තමයි එළු වගේ ස්වභාවය. මෙන්න මේ වගේ ඕනම දෙනක මේ ලෝකෙ ගැන කඳු හේල් ගැන පරිස්සම කරමින් එක්තරා පිරිසක් නිතරම ගැවතෙනවා. අර එළුවා වගේ වැඩ කරමින් මොකද පරික්ෂණ කරන්නේ අනික් කෙනා පැත්ත දාලා තමන් පළවෙනි වෙන්න පරික්ෂණයක් කරනවා පරික්ෂණ වලට මුල ඕකයි හැමදැනම පරික්ෂණ කරන්නේ ලෝකේ අනිකට වඩා ලොක්කෙක් වෙන්න ක්‍රමයක් හොයාගන්න anu elena මානයක් හදාන්න අනේ එළු මානේ එළු ගතියෙන් කටයුතු කරන බුද්ධලයා ලෞකිකත්වයේ තුල තියෙන කාග දේශ මොහයන්ට කොටු වෙලා කරන කටයුත්තක එක්තරා කීසාගේ වැඩ පිළිවිලා අපි මේක කිව්වේ ඔබට අන්න අපි මේ සංසාර පැවැත්මේ අල්ලාගත එක රාගිය. තව කෙනෙක් මොකද කරන්නේ මොන මොන හානි ශාස්ත්‍රීයත්වයේ බලාගෙන සුඛෝපභෝගී වෙන්න වැඩ කර ගන්නවා. ඍෂභ කිව්වේ කිරිහරක. කිරිහෙල් දෙන්නේ ඍෂභ කියනවා. අන්න ඍෂභ කියන ගති ලක්ෂණේ අරගෙන ශාස්ත්‍රීයත්වයේ ගොවිතැන්පත් ඔයයන් අරගෙන ජීවුණා කියලා තපසේ ජීවත් වෙන බලාපොරොත්තු වෙන තව කොටසක් වැඩ කරනවා. ඒකත් ලෞකිකයි. මේ ඍෂභ ගති ලක්ෂණ ඉතමර උපමාකලේ ඒකයි හරකින් ගන්නෙ ඒවා බැරි වුණා ලගිනවා මඩේ එහෙම නැත්නම් පහත් දැන් වල කනවා කාලා හිටන් සුඛෝභෝගීව ඉන්න ත්‍රිවිධ ගන්නවා හරේ කාප ගති ලක්ෂණ ගත ගැලපෙනවා ඉන් අන්න අපි ලැබුවේ තව දෙනා ඒකෙන් ලැබගේ අපේ ලග්න උරුසව ලග්න වෙනවා අර පරිේශන මත්තම ගෙල ගල ගලන් සංසාරයේ හිටියේ පෙරභවයේ හිටියේ එයාගේ ලග්න මේස ලග්න වෙනවා ලැබෙමු දැන් ලැබෙමු හොයා ගන්න තාවකාලිකව ඉන්න උන්ට වෙන එකක් අත් නැහැ උන්ට වෙන්නේ මෛතුනේ. හා මෛතුනේ හොයලා පස්සේ යන. එහෙම ජීවිතයක් ගත කරනවා කට්ටිය. ඒ ගති ලක්ෂණයට තමයි ලැබෙන්නේ මිතුන උනේ. තව කෙනෙක් ඉන්න කවුරු මොනවත් අතරන්නේ තමන්ගේ ගමන යන්නේ තමන්ට ඕනේ දේ නවත් හරි මගේ නෙමෙයි හරහට යන්නේ. වැරදි වැදගත්.
හරස්කම යන ගති ලක්ෂණය තමයි කට. ඔබට හේතුව හැම වෙලෙම තමන්ගේ හිතේ තියෙන කැමැත්ත. තමන්ගේ කැමැත්ත ඉදදුනහම ඇත්ත කොච්චර දිනවත් කෙලින් යන මාර්ගය හොයාගන්න බෑ. කෙලින් යන මාර්ගය අවංකයි පිරිසිදුයි. නැවත් කාමසහගතයි ඇදයි හරස් මාර්ගය. මේ සඳුර තැන දීලා ඡන්දයාහෙවත් හිතට තැන දීලා හරස් හතර යන නිසා කක්කුට්ට තමයි උපමාවට ගත්තේ කටක කියලා ලග්නේ. ගති ලක්ෂණය දුන්නේ සඳුට. මේ කටකේ සඳු වදුක. අයකට ගත්ත ආකාරය. මේ තේර පූජාදීපති. පූජ කියන්නේ තරංකාරී, තරංකාරී. අයුධයන් හතරක් කරන්න අනික ඇය ගන්න තමයි සඳු හේර පහු කරගෙන හරවම ඔබවා පරිචල කර කර හැමතාවම ගත කරන්නේ ඔබට. සත්න මුල් කරගෙන. මේස පූජටයි. එන හැටි බලන්න එකින් එක අරස් වෙලා යන්නේ. මේ වෘෂභ කියලා කියනවා සැප සම්පත්. සැප සම්පත් සිගුරුටයි. මේ වෘෂභ රාශිය සිගුරුටයි. ගති ලක්ෂණ අනුව රාශි බෙදෙනවා. බුද හැමිලීම දැන් මිතුන කියන්නේ මෛතුන සේවනයේ දරුවත් එක්ක සම්බන්ධේ දරු පරපුර සම්බන්ධයයි මෛතුනයි දෙකේ ආසන සම්බන්ධතාවය බොහොම තියෙනවා. මෛතුනෙට කියොත් හම්බෙන්නේ දරුවෝ. දරුවාගේ සම්බන්ධ දරු ගති ලක්ෂණයට සම්බන්ධයි ධාර්මික ප්‍රේමයත් මෛතුන සේවනයත් ඔය ඔක්කොම ඇරෙන්නේ ඒ හැංගීම් බර පැත්ත. ඒ පැත්ත නිසා මිතුන බුදරයි. අනේ ගති ලක්ෂණ. කටක හැංගීමට අදින සඳුටයි. ඉර සිංහයා වගේ ජීවත් වෙන්න සාකච්ඡා බලනවා වගේ මහ ගර්ණාදී කරන ලොකුම තේජස් සතුරු වගේ. ඒ මේ ලෞකිකත්වය තුළ තව වැඩි වෙන්න හැදෙන ක්‍රමය. ඒක තමයි රාශිය සිංහ. සිංහයා වගේ ඉන්නවද? ඒක තේජස්වි රවිතයි. සූර්යයා වගේ ඉන්නවද නේද? වන්න ගති ලක්ෂණයට අනුකූලව ඓතිහාසිකම් ග්‍රහයර දීලා තියෙනවා. ග්‍රහණයේ ස්වභාවය මොකද්ද? ගති ලක්ෂණයත් ඒ වගේ. වාසය කරව පසුබලයක් ඊට අනුකූලයි. ඊට අනික තමයි කන්‍ය. ඉස්ත්‍රි ලක්ෂණයන්ට ඉස්ත්‍රි ඇසුරට කැමති. ඉස්ත්‍රි ඇසුරේ ඉන්න. ඒක අර රදුරු ගති ලක්ෂණේ සුන්දර ලෝකයක් මවාගෙන ඉන්නේ බුදටයි. මෙතනත් බුදටයි. මේස උසව මිතුන කටක සිංහ කන්‍ය. කන්‍යාව බුදටයි. මේයිටි එයිටි. ඊළඟට තියෙන තුලා. තාවකාලිකව ඉන්න හැමලීම සංසන්දනාත්මකව බල බල තමන්ට අවශ්‍ය වෙන විදිහට පාඩු නොවන විදිහට කටයුතු කරගන්න. තමන්ගේ වාසිය බලාගෙන මේක මෙහෙම කළොත් මට පාඩුයි. මෙහෙම කළොත් ලාභයි. ලාභය බලාගෙන තුලණය කරමින් කටයුතු කරනවා තුලා. අන්නේ ගති ලක්ෂණේ තුලාවටයි. ඒවර එකිනෙකට යන ආකාරය. මේ සිංහ කන්නේ තුලා. අද තමයි කුච්චික කිවි. එතකොට මේස උසව මෙතන කරක සිංහ කන්නේ තුලා. මේ උච්චික හැමිලිය. ගෝනුසාගේ ස්වභාවය. තමාගේ තරහෙන් තමාම මරෙනවා. කටු ඔක්සලහ තමාගේ ඔළුවේ ගහගන්න. ගෝනුසා තරහ ගියා. තමාගේ විස තමාට වැදින මැරෙන. ඒ වගේ හැමිලිය මාරකස්ථානයේ හැටියට පින්නවා අටවැන්. අතුලණීය කරන එක තමයි කුට්ටුම්බකස්ථානයේව තමගේ පිළිසඳ සමව බෙදා ගන්න අනිකාගේ මේ කරගන්න මේ ආදි වශයෙන් ගත්ත ඉතාලි තම හත් වෙනි. අට වෙනි මාර්ගස්ථාන තිබ්බේ ගති ලක්ෂණේ උච්චික. හැර පරස ගති ලක්ෂණේ විහෙ වෙන ගති ලක්ෂණේ තමයි එතන ගත්තේ. එතකොට එතන ඉහට ගත්තාම නම වෙනට ගියාම ගත නම දන් දුන්නකි තමයි එතන වෙන්නේ. එතන නම් වැන්න රගත්තාම කියන්නේ පුණ්‍යස්ථානිය කියලා අපි ඔබට කියනවා. දැන් ඔතනදී විද දමන දෙකක් තියෙනවා. එකක් තමයි විදලා බලනවා කියන්නේ විද්‍යාව. විද්‍යා අර්ථයෙන් තමයි දුන්නේ කලේ යමකට විදින එක. එතන අරගත්ත අර්ථය මොකද්ද? විද්වත් තමයි අතුල තියෙන එක දකින්න. විද බැලීමට කියනවා විද්‍යාවෙන් බලන. විද්‍යාවෙන් බැලුවොත් තමයි පිනපව තෝරගන්නේ. හොඳ නරක තෝරගන්නේ. හොඳ නරක තෝරාගන්න ස්ථානය පුණ්‍යස්ථානිය වුණා. ඒක දනුවෙන් කරන වැඩේ ඉතින් දරගන්න. එදෙනින් ගත්තට පස්සේ මමත්වයෙන් තමයි මේ ලබා ගන්න මේ ලෞකිකත්වයේ ඔක්කොම කරගත්තේ. පින් කරගත්තෙත් ඒකට අර ඔක්කොම කරගත්තෙත් ඒකට උපක්‍රම කළෙත් ඒකට. එකතු කරලා එකතු වෙලා දහවැන්න කරගත්ත එක. එතකොට මමත්වයේ කරා ලබා ගැනීමල කියනවා මහා කරා ලබා ගැනීම මකරාගේ මකරා.
අමත්‍ය කරායම් කියන මකරා කරායම් සංකේතයේ මකරා උදා. ඊවර එතනින් අරගත්තට පස්සේ ගෙනහල්ලා හදලා ගත්තේ අමත්‍යෙන් ගත්තේ රැස් කරලා තියාගෙන වත්කම් වැඩි කරගන්නේ කලයට සම්බන්ධ කරලා බෙන්න. කුඹ එකතු කරගන්නේ. එතනින් අරගත්තට පස්සේ මොකද කරන්නේ? කොච්චර හදාගත්ත තියාගෙන ඉන්න බෑ. ගමන අතල්ලා යන්න වෙලාවක් එනවා. එයාට සංසාර සාගරේ බීනන්න ඕනේ. මීන මීනට ගිය. මාළුවට. දැන් මොනවා කරගත්තත් අන්තිමට චක්‍රය කරගලා තියෙන්නේ. උපක්‍රමයෙන් හම්බ කරගන්නවා, කපටිකමෙන් හම්බ කරගන්නවා, ලාභගී ප්‍රහසා ලබා ගන්නවා, භුක්ති විඳිනවා, ඔක්කොම කරනවා, එක්කස් කරගන්නවා, ගහමරා ගන්නවා. උපම කරලා ඉතින් ඒක ලයිසරයක් ඒවා උපක්‍රම විතරයි ඉතින්. උපක්‍රම හොයා ගන්නවා. හදා ගන්නවා හදාගෙන ඉඳලා බොඩ ගහගෙන ඉන්නවා ධාරණවලට සංසාර සාගරේ පිරෙනවා. ඔක තමයි කලේ. මේ ওই චක්‍රේ තමයි ওই 12 සහකාරයෙන් ගියේ. ලෝක සත්‍යයගේ සැරිසරප ක්‍රමයේ මේක නිසා කවදා හරි මේ සංකවලක් හැදිලා හටගන්නේ මේ ගහ පිහිටීම. වෙනික අපි හිරන්න විදියක් නැහැ. ගහ පිහිටීමට හේතුව අපි කරපු ගහණේ නේ. ගහණී කලේ අපි යම්හි ලෝක ධර්මතාවයට අනුව නම් අනන්ත අප්‍රමාණ සංසාරයේ පටන්ගෙන වෙන ක්‍රමයක් අපිට තිබුණ නැත්නම් අපි හොය හොයාගෙන ගිය ඔය ක්‍රමයේ තුල නම් අපි යන්නේ දැනුත් ඒ ක්‍රමයේ මතු යන්නේ තේ ක්‍රමයේ තුල. එහෙනම් ඔය ක්‍රමයේ තුල පෙරත් ආව නම් පෙරතිමුණ චක්‍රලට ආවම තමයි දැන් යන්නේ දැන් ඒක නම් ඒ රටාවමයි දැන් තියෙන්නේ. මතු අපිට යන්නේ තියෙන්නේ ඒ රටාවේ නම් මතු කවදාරි හට ගන්නවා හට ගන්න තියෙන චක්‍රතාව ගහ චක්‍රයේ විදියට. වෙන එකක් හට ගන්නද? ඉතින් ඔය රටාවම හට ගන්න ඕනේ. ඒ කියන්නේ එක එක සත්වයාගේ හැටි හැටි. මනුෂ්‍යයෙක් නෝ දැන් දසමාසයක් කියලා කිව්වත් ඒත් ඒ වගේ. ඔය එකම තියෙන උතන. ඒ විෂ චක්‍රයේ ග්‍රහණය කිරීම නිසා හටගන්න චක්‍රයේ හැටි. ඒ ග්‍රහණය කිරීමේදී යමක් මාධ්‍ය කරගත්තා නම් ඒක තමයි මනුෂ්‍ය මාධ්‍යය. සත්ව මාධ්‍යය. ඒකට ආධාර කරන්නව ගහවතු ඒවට උදව් දෙන්නේ. මේ උදව් දෙන එකෙන් දෙන්නේ උදව්. ඒක තව දෙනක සත්ව හැදෙන්නේ නැහැ. ඉතින් මනුෂ්‍ය ලෝකයක් ඇත්නම් ඒක තමයි සත්ව ලෝකය. ඒවට අදින ග්‍රහ ලෝකවල සත්ව හිවර සත්ව හම්බ වෙන්නේ නැහැ. සත්ව ලෝකේට ආධාර තමයි ග්‍රහ ලෝකෙන් දෙන්නේ. ගහණය කරගත්ත හැටියට ප්‍රතිඵල දෙන්න තමයි ඒව සකස් වෙන්නේ. දුරට අසෙච්ච නිසා තමයි දුර අසු වෙන්නේ. සර් කියන තමාගෙන් විසෙච්ච නිසා තමයි විස වුනේ. මේ විශ්වයේ දුරට අසු වුණා කියන්නේ තමාගේ ඇතුලෙන් දුරට ඈත් වුණා. මොනවද? ඔය ග්‍රහණය කරගත හොඳ ඒවා. හොඳයි නරකයි කියන දෙකේදී නරකයේ තියෙනවා මහ නරකට වැසහම පොඩි නරකත් ඈත් වෙනවා. ඒ දරා විශාල නරකයකට බහගත්තොත් ඒ මට්ටමත් ඈත් වෙනවා. දැන් බයින මට්ටමේ විතරක් මිනිහෙක් ඉන්නවනම් ඒතුළු ටික හොඳයි. ඒක ඉක්මවල ගහන මට්ටමට ගිහින් බැනීමේ නතර වෙන්නේ නැහැ. ඒක දුරස් කරලා ගහන්න ගියා. තවත් දූෂ්‍ය වුණා. හැබැයි ගහන මට්ටමේදී තුවාල කරන්නේ නැහැ. තවත් දූෂ්‍ය වුණු ගහන මට්ටමේ නතර වෙන්නේ අතපය කඩනවා. තවත් දූෂ්‍ය වුණා. ඒතර ගහන මට්ටම දුරස් වුණා. අතපය කඩන මට්ටමෙන් ඉන්නේ මරනවා. අතපය කඩලා ඉන්න මට්ටමත් ඈත් වෙලා දුරස් වෙලා ගියා. ඔය කොහොම විසිරෙන වශයෙන් ලෝකේ විසතෙන් වශයෙන් ලෝකේ දුරස් දුරස් වෙ පිළිදෙනවා. ඔය අතර විදිහ හොඳ ඒවත් ඒක ඈත් ඈත් වෙලා යනවා. ගහන්න නැතුව හිටපු හොඳ ගති ලක්ෂණේ ගහනකොට ඈත් වෙලා. ඒකත් දුරට යනවා. දුරට අස් වෙනවා. බනින්න නැතුව හිටපු හොඳ ලක්ෂණේ බයිනෝට ඈත් වෙනවා. හොඳ ලක්ෂණේ ඒකත් දුරට යනවා. ඔය ක්‍රමයට විශ්වයට ඈත් වෙනවා. අපි ස්වෛරීව නැගී හිටලා කරපුවක් තියෙනවා. අනුන් එක්කලා එකතු වෙලා කරපුවා තියෙනවා මේ හොඳ නරක දෙකේ. ওই දෙකම දුරට අස් වෙලා. සර් කියන තමන්ගේ විෂයා විශ්වගත වෙලා. විශ්වේ පිහිටනවා. විශ්ව කියන්නේ සර් කියන්නේ තමා. විශ්ව කියන්නේ තමාගේ විෂය වුණා. තමා ඇසුරු කරපු දේවල් කොයිතරම් දුරට විෂය වෙලාද ඒ තරක් දුරට විශ්වේ පිහිටනවා. ඒ විෂය තුල ගහක් චක්‍රයක් එක්කලා ඒක පිහිටනවා. ඒක තමයි ලෝක පිහිටීම. සර සහ විශ්ව දැන් හතර කේන්ද්‍රයේ පාළු කියන්නේ toy ක්‍රමෙමයි. මොකද හතර කේන්ද්‍රයේ පාළු දෙන්නේ කිනවා. දැන් මේකෙන් එකයි තද ජ්‍යොතිෂයේ බොහෝවට භාවිතා කරන්නේ ඒකයි. හතර කේන්ද්‍රයේ පාළු නම් උමහා කාල කන්නේ. ඔක තමයි භාවිතා කරන්නේ එකමදි. දැන් එක්තරා මහත්මයෙක් දහහක් කේන්ද්‍රයක් ගෙනහලා ගම්පහ වැත්තේ මහත්මයෙක් මට දීලා කිව්වා මේ කේන්ද්‍රය කියන්නේ මම ඉදර මහල්ලා නැහැ මොකටද හිතෙන්නේ කියලා. මම ඒක බැලුවා බලුවා මට තේරෙන බැලු බැලුන හතර කේන්ද්‍රයේ පාළුව. දැන් දක්ෂ විසඥයන් කියන්නේ මේ හතර කේන්ද්‍රයේ පාළුව මහා කාලකන්ණියගේ කේන්ද්‍රයක් කියලා. මම එහෙම කිව්වේ නෑ. මම බැලුවා එයා ගැන හොඳයි කියන ගහය පිහිලා තියෙන අනිත් චක්‍රය දැන් තියෙන්නේ. බලනකොට 11 වැන්නේ, 5 වැන්නේ,
මෙහෙම හොඳ හොඳ තැන්වල බහිලා තියෙන නම වැන්නේ බහිලා තියෙන මේ ගහේ තියෙන ගිහිලා ඔක්කොම බැලුව බැලමර මෙයාට මන්ද බණ්ඩකලා තියෙන චක්‍ර මේ අනුවන හොඳ සුඛෝපභෝගී ගත ජීවිතයක් ගත කරන්න තියෙන තමන්ගේ පියවරු වාගේ බාහිර ලෝකේ ඉඳලා තමන් කෝස රක්ෂණය පෝෂණය කරන නිදහස් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ කේන්දරය මම එහෙට කියව මේ බුද්ධිලා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි අනිකායට වඩා බොහෝම විශේෂ ඇති පුද්ගලෙක් මහ වාසනාවන්ත පුද්ගලෙක් අනුන් හරි හම්බ කරලා දෙනවා පියෙකුට වාගේ දරුවෙකුට වාගේ සැලකමින් අනිකායගේ සැලකුම් ලබන මෙන්න මේ සුඛෝභෝගී ජීවිතයක් ගත කරන જાතිය කෙනෙක් වින්දෝ නැ මේක නැක මේ කොහොමද ඒක කිව්වේ අර වෙන එකක් ඕනේ නැ මේක මෙච්චර කාල මේ කේන්දර බලන කෙනෙක් නොකියපු දෙයක් ඕකේ මොකුත් පේන්නේ නැද්ද මහත්තයා මේ කියලා වයන් අහනවා ඔයගේ හතර පොල ගැන මම පේනවා කවුරුත් අහුවන කෙනෙක් මේ හතර කේන්දර පාළුවේගේ කේන්දරයක් මම කාලකන්ණිය කියන්නේ හරි හරි ඒක හරියටම හරි එහෙම තමයි අර ගිය ගිය දඟල කිව්වේ නෑ ඒකයි මෙහෙත් බලන්න ආය මම මේ ජෝසිය පිළිගත්තේ නෑ ඔය කතාව උඩ දැන් මට ඒ මහ ප්‍රශ්නයක් මතුණා දැන් ජෝසිය පිළිගන්න වෙනවා මොකද පිළිගන්න වෙන්නේ මේක මේ කියපු කාරණේ අනුව මේ කාලකන්ණියෙක් නෙමෙයි බව ඇත්ත මෙයා හොඳ දැනීමක් ඉගෙනීමක් ඇතුව හිටපු කෙනෙක් ඇමරිකාවේ ඉඳලා ආපු එක්තරා සුද්ධි මේ ඉස්කෝලේ යන කාලේ මෙයාගේ මේ ස්පෝර්ට් මීට් වෙන්නේ හෙල්ලමක මෙයා පළවෙනි දෙන ක්‍රියාත්මක නැහැ දැකලා මෙයා කලිසරකම දැකලා මෙයාගේ මෙයා කරේ බොහොම හිතවැට්ට තමගේ දරුවෙක් හැටියට හදාගන්න දෙමව්පියන්ගෙන් ඉල්ලාගෙන මුළු කෝටි ගානක දේපොළ ලියා දීලා මෙයාට එයාගේ දරුවගම තියාගින්න එක ගිහින් දැන් මේ හදලා තියෙන මාලිගාවක් ආගියක් ඒ රට තාත්තට කියලා එයා කියන්නේ ගමේ මේ ලංකාවේ තාත්තයි රට තාත්තයි ඒ ළමයා කතා කරන්නේ ඒ දෙන්නට තාත්තගේ ඔය විදිහට දැන් ඒ තරම් මහා විශාල ධනස්කන්ධයක් මේ ළමයාට ලැබිලා සුඛෝභෝගී ජීවත් වෙනවා කිසි අමාරුවක් ලෙඩක් නෑ නේද ඉතින් ඒතර කියලා දැන් මේ කේන්ද්‍රීය විශ්වාස කරන මට දැන් තියෙන ප්‍රශ්නේ මේ හතර කේන්ද්‍රීය පහළ කේන්ද්‍රීය වල මාධ්‍ය කොහොමද එහි එකක් කිව්වේ දැන් දැනගන්න විදියකුත් නෑ මං ගැන මේ ළමයා ගැන දැනගන්න විදියකුත් නෑ මට විශ්වාසයි කිව්ව රටාව මොකද්ද මම විග්‍රහ කරලා දුන්නා මේ හතර කේන්ද්‍රීය පහළ වෙන ක්‍රම දෙකක් තියෙනවා එක බුද්ධලේක ඉන්නා මේ ලෝකෙ මෙන්න මෙහෙම කෙනෙක්. ලග්නින් පෙන්වන්නා වූ යම් දෙයක් තියෙනවා තමා විසින් තමාගේ පැවැත්මද තමාගේ යහපතද තමා ගොඩනගාගෙන ඉන්න ස්ථානයක් තියෙනවා. යම් බුද්ධලේක තමාගේ අසත්පුරුෂ නම් කාලකණිනා. ඒ බුද්ධලේ තමන් ඉන්න තැනගෙන කිසිම දැකීමක් නැතුව ජීවත් වෙනවා. අනුන්ට යහපතට තමන් ඉන්න තැන හදන්නේ නැහැ. තමාගේ ඉදිරිය ඉන්න අයට සලකන් කරන්නේ ඒවා කරන්නේ නැහැ. උදව් උපකාරයක් කරන්නේ නැහැ. සත්‍රිකත්වය බලන්න ඉන්නේ නැහැ. ඔය තියෙනවා විනාශ කරගෙන ජීවත් වෙනවා gedara තියෙන. gedara වඩු මුට්ටු විකුණනවා. හරක් ගහන මොන හරි මත් බැන බොනවා. සුදු දුරාදාර වලට යනවා. ඔහොම ජීවත් වෙනවා. gedara යා හරි හම්බ කරන්නේ නැහැ. රස්සාවා කරන්නේ නැහැ. මොකුත් නැහැ තියෙනවා විනාශ කරගෙන ඉන්නේ. දැන් පළවෙනිවෙන්නත් විනාශයි හතරවෙනිවෙන්නත් විනාශයි. පෞලේ ඉන්න ඇයට මහ කරදරයක් කරනවා නිසා පෞලියට කිසිම උදව්වක් උපකාරයක් කරන්නේ නැහැ. හත්වෙනිවෙන්නත් විනාශයි. එයා මොනවද හදාගෙන කරගෙන ඉන්නේ? ඉනිරිය දැන් නැති කරලා ඉන්න කාලකන්ණියෙක් නිසා දහවෙනිවෙන්නත් විනාශයි. එයා මේ ග්‍රහණය කරන්නේ නැතුව හිටියා මේ හතරම හතර පොළොව. හැබැයි හොඳට නෙමෙයි අසත්පුරුෂකමෙන් නින්දිසකමෙන් තුච්චකමට. මෙන්න මෙයා ගිහිලා උපන්නොත් ඔය හතර පොළොව පාළු වෙලා ග්‍රහණය කරගත්තේ නැතිව කාලකන්ණිය කියලා උපදිනවා. කරෝපාපේ විභාගේ වගේ. අන්න හතර කේන්දර පාළු කාලකන්ණිය. තවත් කෙනෙක් ඉන්නවා. පින්දහම් කරමින් ගුණදහම් වඩමින් අලෝභ ආදේශ අමෝහ සහගතව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන බුද්ධලයා ගෙවල් වල තියෙන වැඩ අනික ඕන කෙනෙකුට කරගන්න කියලා නිදහස දීලා. තමා නිදහසේ පින්දහම් කරමින් ජීවත් වෙනවා. එයාත් ළඟින් දෙන අල්ලාගත්තේ නැති කෙනෙක්. ඒ වගේම එකතු කරගෙන හරි හම්බ කරගෙන ජීවත් වෙන යමක් තිබුණා. එයා මට රැකී රස්සා ලොකු නෑ. මට ඊටතරම් නිදහස සොයේ ලොකුයි. පින්දහම් කරගෙන තනතිල්ල ඉන්න එක ලොකුයි කියලා. ඒකට තන දෙනවා. එයාත් හතර වෙන ග්‍රහණය කළේ නෑ. පෞලිය අය සමග සමගිය සමාදානීය විනෝදේ වින්නට වැඩි. බුදකලා විවේක හිල් සමාදාන් වෙන එක මේ ආදිවාසීන් ජීවත් වෙන එක මට ඊට වඩා ලොකුයි. යා කුටුම්බවා ස්ථානිය අල්ලගත්තේ නැහැ. ඒකිනුත් මිදුනේ. අනේ මගේ කී කී ගොඩ ගහගෙන ඉඳලා මට ඇති වැඩකුත් නැහැ. 10 වෙනි ස්ථානිය අල්ලන්නේවත් ගහන්නේ අත්හැරියා. එයා ඔය හතර ඇතරලා මහා පින් කඩක් වශයෙන් ජීවත් වෙනවා. මෙසේ ජීවත් වෙන කෙනාගේ උපත්යේදී ඔය හතරේ ග්‍රහය නැතුව උපදී. හැබැයි මහා පිනට පහළ වෙච්ච ගහ බෙහිදීමක් ඒක ඒ නිසා යාට අසීමිතව ලැබෙන සුඛෝභෝගී සියලු ආකාරයක වුණ යහපත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. ඔන්න ඒ කාරණා ටික බලපුවහම ඔබ තේරවා ගන්න.
අන්නර හතර කේන්ද්‍රයේ ගහයි නැටියගේ ගහණිය කරපු අසත්පුරුෂ තැන්වල බහිල්ලා තිබුණා. එයා කාලකණි ජීවිතයක් ගත කරලා තියෙන කෙනෙක්. ඒ වගේම යහපත් ඇත්තට ජීවත් වෙලා හිටියෝ. ඒ ගහය ටික පිහිටනවා යහපතට පිහිටන අනිත් ස්ථානවල. අන්න ඒකෙන් තෝරා ගන්න ඕනේ එයා මහා පුණ්‍යවන්තයෙක් හැටියට හිටපු කෙනෙක්. ඒකයි ක්‍රම දෙක. ඉතින් හතර කේන්දර පාළු ක්‍රම දෙක ඔන්නෝකින් තෝරා ගන්න ඕනේ. වජින් ලෞකිකත්වයේ තුලත් ඒ හේතුඵල න්‍යාය තුල හොඳට පැහැදිලි. ඉතින් ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් පරිද්ධාමපාද දහම් න්‍යාය සියල්ලටම පොදුයි. සියල්ලම සංකතයි පරිද්ධාමපන්නයි කිව්වේ ඒකයි. සංකත නොවන පරිද්ධාමපන්න නොවන කිසිම දෙයක් මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. එහෙනම් දුක හට ගන්නේවත් සැප හට ගන්නේවත් ලෞකික සියලු දේ සංකතයි පරිද්ධාමපන්නයි. එහෙනම් පරිද්ධාමපන්න හතාවෙන් අපි විග්‍රහ කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ පරිච්ඡසමුප්පන්න වෙන්නේ කොහොමද? ඒතර මේ ලෝකේ තියෙන සියලුම දේ පිළිබඳ යථාර්ථයන් දැනගත්තා. මේ තුලින් අපිට වැදගත්ද නිවනට යම. ඒ ටික හොයාගත්තාම අපිට නිවන් දකින්න ඇති. නමුත් මේ ලෝකේම පරිච්ඡසමුප්පන්නව හැදිලා තියෙන ආකාරය පරිච්ඡසමුප්පන්න ක්‍රම හතරක් තියෙනවා. පරිච්ඡසමුපාදයේ සාගරයක් වගේ කියලා දේශනා කළා. මේක මේ එකම ක්‍රම හතරක එකම අදහසක් පෙන්නන්න පින්නපු මුංජ කොටසක් නෙමෙයි. පටිච්චසමුපාදය කියන්නේ සාගරයක් වැනි මහා විශාල පරාසයක විහිදලා ගිය මහා දැනුමක්. සියලුම දේක හේතුඵල න්‍යායයන් පෙන්නලා තියෙනවා.